ගාලු මුදුර ගෝඨාගෝගම අරගල භූමිය හා ඊට ආසන්න ප්‍රදේශවල නීතියට පටහැනිව සිටින සියලු දෙනා අද සවස පහට පෙර එම ස්ථානයෙන් අනිවාර්යෙන් ඉවත් විය යුතු බවට කොටුව පොලිසිය පසුගිය දා නිවේදනය කළා. ඒ අනුව මෙම තීරණය ක්‍රියාත්මක කිරීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඊයේ අභියාචනා අධිකරණයට රීට් පෙට්සම් 4ක් ඉදිරිපත් වුණා. අරගලයට සහාය දුන් පාර්ශ්ව කිහිපයක් අරගල භූමියෙන් ඉවත් වීමට කටයුතු කළද තවත් පාර්ශ්ව කිහිපයක් ප්‍රකාශ කළේ අරගල භූමියෙන් ඉවත්වන්නේ නැති බවයි. ගාලු මුදුර අරගල භූමියේදී අද උදෑසන මහජන පෙත්සමක් අත්සන් කළා. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයට බාර දීම සඳහායි. රනිල් වික්‍රමසිංහ ආයිත් මේ රට මේ කුරුරු ශස්ත්‍ර සහ මිලේච්ඡ තැන කරන් යනවා. වහාම ඔබතුමා මේ තත්ත්වයෙන් බැහැලා ප්‍රජාතන්ත්‍රවාදීට ඉඩ දීලා මේ රට මහමැතිවරණයක් ඉල්ලන්න. ඒක තමයි මේ රටේ සාක්ෂියේ බහුතර භික්ෂු මහා සංඝරත්නයේ ජනතාවගේ බලාපොරොත්තු. අභියාචනාධිකරණයේ රීට් ආඥාවක් ඉල්ලලා පෙත්සමක් ගොනු කරලා තියෙනවා. ඒ තීන්දුව ලැබෙනතුරු අපි බලා සිටිනවා. මොකද අපි ව්‍යවස්ථාදායකය සහ විධායකය ජනතාව පිළිගන්නේ නැති එකක් කියන එක කිව්වට මේ රටේ අධිකරණය ගැන අපිට තාම විශ්වාසයක් තියෙනවා. අධිකරණට අපේ ගරුත්වයක් තියෙනවා. අපි අධිකරණට අවනත විය යුතු වෙනවා. ඒ නිසා අධිකරණය විසින් මේ ගෝල් ෆේස් අරගල භූමිය සම්බන්ධයෙන් ලබා දෙන තීරණය අනුව අපි ඉදිරියේදී කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර ආදරේ අරගලයට නායකත්වය දෙමින් කටයුතු කළ ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් පසුකේදා අත්තරංගුවට කැරුණා. ඒ අනුව ඔහු ඊයේ පස්වරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිරින ගමගේ හමුවට ඉදිරිපත් කැරුණා. එහිදී ඔහු එළමෙන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. මේ අතර ජෝසප් ස්ටාලින් අත්තරංගුවට ගැනීමට විරෝධය පළ කරමින් අදත් උද්ඝෝෂණ සංවිධානය කර තිබුණා. ඉවර වෙයිද ප්‍රජාතන්ත්‍රයේ නිවස්ථානයේ රනිල් බැසිල් ආණ්ඩුවේ